ලොකු පුතා නැති වුණ දායින් දැන් මට හරියට නිින්ද යන්නේ නැහැ. පුටුවක් උඩ පැයක් වගේ නිින්ද යන්නේ. මගේ පොඩි පුතා මාත් එක්ක වැඩි කතා බහක් නැහැ. පොඩි හිතේ අමාරුවකින් ඉන්නේ. මම හේතුව දන්නෙත් නැහැ. පොඩි පුතා මාත් එක්ක තරහ වුණ හේතුව දන්නේ නැතුව මට මැරෙන්නත් බෑ. මැරෙන කලින් හේතුව දැනගෙනම තමයි මට මැරෙන්න ඕන. හදවත් කම්පා කරමින් පාලිත තෙවර පෙරම මහතා සියල්ලන්ම හැඬවෝ. අවසන් කතාව බයමේ. ජනතාව වෙනුවෙන් ජනතාව සමග එකට මැලී ගැලී සේවය කළ වෙනත් දේශපාලඥයෙකු පාලිත තෙවරක් පෙරම මහතා තරම් සිටියදැයි අපට නම් සිතා ගැනීමටවත් නොහැකි තරමටම ජනතාවගේ ආදරය දෙනාගත් ආදරණීය නායකයා අවසන් වරට තමන්ගේ පුතුන් දෙදෙනා ගැන කඳුළු පිරි දෙනතින් මෙසේ පවසා තිබුණා. ඔහුගේ වැඩිමහල් පුතුමින් කලකට පෙර ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණා. ලොකු පුතා එන ගේ ඉස්සරහ වඩි පෙළ ළඟ යාළුවට 1 ලක්ෂ ගණන් වියදම් කරලා ගල් අල්ලලා සොහොනක් හදලා තිබුණා. ඒක එහෙමම කඩලා දැම්මා. යාළුව කියපු හැමදේම මම ඇහුවා. නමුත් මම පුතාව අරන් යන්න දුන්නේ නැහැ. මමමයි JCB එක ගෙනල්ලා එතන බල හැරුවේ. පස්සේ හොඳ ලස්සනට හැදුවා. දැන් උදේ හවස පුතාව මට පේනවා. අපි එයාට පින් දහම් කරනවා. පුතා කියන්නේ මගේ ජීවිතේ. පුතා නැති වුණ දවසේ ඉඳන් මට දැන් අවුරුදු ගාණක් තිස්සේ නිින්ද යන්නේ නැහැ. ස්ලීපින් ටැබ්ලට් එකක් බොනවා. ඒත් පොටුව උඩ පැයක් වගේ නිින්ද යනවා. එච්චරයි. මගේ පොඩි පුතා කාලෙක ඉඳන් මාත් එක්ක වැඩි කතාවක් නැහැ. අමනාපෙන් ඉන්නේ. ඒත් හේතුව මොකද කියලා මට තාම හිතා ගන්න බෑ. හේතුව ගැහුවත් කියන්නෙත් නැහැ. මගේ පොඩි පුතා මාත් එක්ක තරහ වෙලා ඉන්න හේතුව දැනගන්නකම් මට නිදහසේ මැරෙන්නත් බෑ. ඒක දැනගෙනම තමයි මම මැරෙන්නේ. මගේ පොඩි පුතා කියන්නේ හොඳ ළමයෙක්. ඒත් සමහර බැඳම වෙනස් වෙනවා. යනවෙන් අවසන් වරට ඔහු සංවේදී වී තිබුණා. පාලිත තෙවරක් පෙරම මහතාණෙනි ඔබට උතුම් නිර්වාණ සුවයම ලැබේවා.